ජනාධිපතිවරණයේදී මේ වෙනකොට මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලත් නැහැ. අපේක්ෂකයෝ නම් කළා. අපේක්ෂකයෝ රට වටා යනවා. අපේක්ෂකයෝ බර ඉතාම සුවිශාල මුදල් ප්‍රමාණයක් දැන් පොම්ප කරලා තියෙනවා. පාරේ යන්න බෑ. වටපිටේ බැලුවොත් කටවුට්, වාහන හැපෙන්න පුළුවන්. කහිරවල වහලා කටවුට් ගහලා පෝස්ටර් ගහලා මේ රටේ සුවිශාල ධනස්කන්ධයක් මේ වන විට පිටරටට ඇදිලා යනවා. පහුගිය කාලේ විදේශ විනිමය ගලා යනවා කියලා මේ රටට ගෙන්නන බඩුත් ආනයන කිරීම සම්පූර්ණ නැවැත්තුවා. හැබැයි දැන් මේ තින්තවලටයි කටවුට්වලටයි කොයි තරම් මුදලක් යනවද කියලා කිසිදු කෙනෙක් මේ වෙනතුරු ගණනය කරලා නැහැ. එතකොට අනිත් පැත්තෙන් ඊයේ රැලියක් තිබුණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධානවල ඉතා හොඳයි අගය කරනවා අපි. ඒකෙදී ඒක ප්‍රකාශයක් කරා අනුර කුමාර සානායක. ඒ තමයි වසවිසෙන් තොර ආහාර වේලක් ගන්න මේ රටේ සමස්ත ජනතාවට අවස්ථාවක් නැහැ කියලා. ඉතා හොඳ මේකක්. අපි තමයි මේ රටේ වසවිස කියන ආහාර කතාව මේ රටේ ජනගත කරේ මාධ්‍ය පුස්තකයේ තියෙනවා. එහෙම කතා කරපු අනුර කුමාර දිසානායක පසුගිය පළාත් සභා මැති පළාත් පාලන මැතිවරණයේදී සිවිල් සංවිධාන වශයෙන් සහ මේ රටේ කරපු කාර්යභාර වෙනුවෙන් මට කතා කළා. මගේ නම ප්‍රාදේශ සභා මැතිවරණ ලයිස්තුවට ඇතුළු කරා නියාගම් ප්‍රාදේශ සභාවට. මම නියාගම් ප්‍රාදේශ සභාවේ ලයිස්තුවෙන් තරම් කළා මන්ත්‍රී ධූරයක් නැති නියාගම් ප්‍රාදේශ සභාවට මන්ත්‍රී ධූරයක් අරන් දුන්නා. මම කොළඹාව අන්තිමේදී අපිත් එක්ක සම්බන්ධතාවය ඇතෑරියා. මම දන්නෙත් නෑ අපි මැදිහත්වල ගත්ත මන්ත්‍රී ධූරේ පක්ෂයේ බිංගේ වෙදන් ආපු එහෙකුට මන්ත්‍රී ධූරේ පිරිනැමුවා. එතකොට රටේ වසවිද ගැන කතා කරලා මෙච්චර සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් දැවැන්ත කාර්යභාර කර අපිව සුසු නෑ මන්ත්‍රීකමට. පක්ෂයේ බිංගේ වෙදන් ආපු ගතා මන්ත්‍රී කරේ. එහෙම අමෘ කුමාර තමයි ඊයේ කතා කරනවා වසවිසෙන් තොර ආහාර නැළු ජනතාවට. ඉතින් ඒ වෙනුවෙන් කතා කර අපිව දැම්මනම් අපි පහත මාර්ගයේ ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා මේ මතවාද රට අරන් එනවා. කරුබැත්තු මොනේ නැත්ත කතාව. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ ජනප්‍රිය පුද්ගලයෝ අරගෙන දාලා ඡන්ද අරගෙන ඒගොල්ලන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා උදන්. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පළවෙනි අවිය මම වේදිකා ගානේ ගහනවා කියන එක මේ අවස්ථාවේ ඉතාම ගෞරවණීය කරන. මොකද මගේ ආත්ම ගෞරවය සම්පූර්ණ විනාශ කරා ජනතා විමුක්ති පෙරමුණ මාව ප්‍රායසව අපේක්ෂක වශයෙන් කළා. මන්ත්‍රී ධුරයක් කරා මටවත් නොකිය ලෝක හොරෙක්පත් කරා ප්‍රායසව මන්ත්‍රීවරයෙක් හැටියට. ඇත්ත කතා මේ. මේක ඇත්ත. එහෙම අනුර කුමාර තමයි ඊ කියන්නේ වසවිසෙන් තොර ආහාර ගන්න වේලක් නැළු ලංකාවේ. ඉතින් ඒ නිසා ඒ මහත්තුරුණත් ඒකෙමෙන් අනිත් මහත්ය ජනාධිපතිතුමා එයා කියන ඊයේ මරණ දඬුවම අනුමය ක්‍රියාත්මක කරන කෙනෙක් ප්‍රතිපත්ති මාලාවට අතුළු කරන්න ඕන ජනාධිපති අපේක්ෂකයා. ඒක ජනාධිපතිතුමාගේ මතය. අනිත් අපේක්ෂකගේ මතය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නෙමෙයි. රටට අවශ්‍ය වන විනයක් ඇතුව රට ජාතික ප්‍රතිපත්තියෙන් ඇතුව නියමාකාරයේ පොලිසිය ජරාව කන්නෙත් ඇත්තට මේ රට හැදුවනම් ඔය මරණ දඬුවම ක්‍රියාත්මක කරන කතාව ඕනේ නැහැ. ජනාධිපතිතුමාම කියන අධිකරණයේ දූෂිතයි කියලා. අධිකරණයෙන් දුරකථන ඇමතුම් කියන එතුමම කියනවා. එහෙම කියන්නේ කොහොමද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ? අධික මේ බන්ධනාගාරය ඇතුළෙන් කෝල් එනව නම් බන්ධනාගාරය ඇතුළේ නිවැරදිකරුවෙක් මරණ දඬුවම කියොත් ඒ මිනිස්සු අපරාධනේ. එහෙම ඒ නිසා කළ යුත්තේ මොකද්ද? මේ රටේ වියවුල් වෙච්ච සිවිලුත්යන් නිරාකරණය කිරීම තමයි කළ යුත්තේ. එහෙම නැතුව තමන්ගේ ප්‍රතිරූපේ කොටනා ගන්න මරණ දඬුවම හැමෝම ක්‍රියාත්මක කරන්න කියලා අපේක්ෂකවරු කීම බරපතලනේ වරදක්. ඒක අපි තරේලා දකින්න ජනාධිපතිතුමාගේ මතය අරන් යන්න. ඒක අනිකුත් අපේක්ෂකවන්ට අංගේ ගහන්න බෑ. ඒක අනිකුත් අපේක්ෂකවන් ජාතික ප්‍රතිපත්තියෙන් තියෙනවා. අපි අංගයකට ඉල්ලන්නේ මොකද්ද? ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ හැදෙන්න ඕන. ප්‍රවාහන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ හැදෙන්න ඕන. මේ රටේ පාරිභෝගික ආරක්ෂා කරන මිල ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තිය හැදෙන්න ඕන. අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ හැදෙන්න ඕන. එහෙම අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය හැදුණා නම් අද ඇමරිකාවේ ඉංග්‍රීසි ගුරුවරු මේ ගේන්න ඕනේ නැහැ. ඒක ඉතින් මේ රටේ ප්‍රශ්න. අද කැලිකසල ටික කරගන්න බැරුව මේගොල්ලෝ ලත වෙනවා. අද රෝහල් වල ඉවතරන සායනික අපද්‍රව්‍ය අද ඔබතුමන්ලා ප්‍රදේශ වල කියලා වල්නාලා තියෙනවා. ඒක කවුද මේව කරලා තියෙන්නේ? ඇමතිවරයාද? සෞඛ්‍ය අධ්‍යක්ෂයන් රා කියන අපි මේක CID ට බාර දෙනවා. CID එක ඉන්නේ මේ රටේ කුණු හොයන්නද? ඈ ඒක දැනගන්නවා. සෞඛ්‍ය අමාත්‍යංශින් මහත්තුරු මේ කොන්ත්‍රාත් දෙන්නේ මේ මේවා ඉවත් කරන දෙන කොන්ත්‍රාත් කරුවෝ. ඒගොල්ලෝ ගැන ඒගොල්ලෝ ගන්න බල මේ කොහෙද දැම්මේ කියන එක. මේ රටේ වැඩ පිළිලන දේම පේන මේක. එනිසා අපි තරයේ හෙලා දකිනවා. අනිත් එක කොළඹ නගර සභාව යෝජනාවක් ගේන්න හදනවා සෑම නිවසකින්ම කුණු වලට මුදලක් වැඩිපුර එකතු කරන්න. අපි තරයේ හෙලා දකිනවා. අපි ඒ වෙනුවෙන් විරුද්ධ වෙනවා. කොළඹ නගර සභාවට කුණු වලට කරගන්න බැරි දෙයක් නතරෙන් පස්සේ මිනිස්සුන්ගේ සල්ලි ගැනීමනේ කළ යුත්තේ. කුණු වලට විකල්පයක් වශයෙන් නේසතා වැඩපිළක් හදන්න ඕන. මේගොල්ලෝ පුත්තලමට කියන මුදල පියව ගන්න අයින්සක මිනිස්සුන්ගේ කඩකාරයන්ගේ සල්ලි ගන්න හදනවා. මම හිටපු ආපන ශාලාවේ මේ සංඝ සභාපතියට මම කියනවා එක හෝටලයකින් 7-5ක් ගන්න දෙන්නේ නැහැ කොළඹ නගර සභාවට ওই කුණු වලට. ඒක තමයි පරිපණං ගෙවන්නේ, බදු ගෙවන්නේ, මොම වාර්ෂික ගාස්තු ගෙවන්නේ, බලපත්‍ර ගාස්තු ගෙවන්නේ. ඒවෙන් තමයි ඒව කරන්න ඕන. තමන්ගේ නොහැකියාවා ගන්න අයින්සක මිනිස්සුන්ට සල්ලි ගන්න දෙනවා නම් අපි ඒ සදා විරුද්ධ වෙනකම් මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඉදිරියේ හැදෙන දවැන්ත සිවිල් බලවේගය සහ මේ දේශපාලන පක්ෂත් එක්ක අපි ඉදිරියේදී ජනාධිපතිව අපේක්ෂකයන්ට අපි දෙන හොඳ යෝජනාවලියක් සහ අපි ජනතාව දැනුවත් කරනවා. රෝගීන් ප්‍රාණ අපේ තියාගෙන වෛද්‍යවරුන්ට හෙද සේවයන්ට ස්ට්‍රයික් කරන අපි දෙන්නගෙන් ඉදිරියට.
වෛද්‍යවරුන්ට හෙද සමන්රත්නක් කියලා ස්ට්‍රයික් කරන්න ඕන නම් ඒක ඇමතිත්තෙක් කියලා ස්ට්‍රයික් කරලා ගෙදරට කියලා බෙල්ලමිරික නැමති යගේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි අයින්දක රෝගී පාන පෙතියාගෙන තමන්ගේ බඩගෝස්තර වෙනුවෙන් වැඩවර්ජන කරනවා නම් අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා සමස්ත ජනතාව පීඩාවට පත් කරලා වැඩවර්ජන කරන වෘත්ති සමිති වලට අපි දැඩි අනතුරක් කරනවා. ඔබ පුළුවන් නම් ස්ට්‍රයික් කරලා පෙන්නන්න අපි ඒකට රීව ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරියේ දෙන සිවිල් බලවේගලු සමස්ත ජනතාවට කිසිදු ප්‍රශ්නයකට ජීවත් වෙන වටපිටාවක් තියෙන්න ඕන. එහෙම තියද්දා නොයකුන් නොයකුත් තමන්ගේ ළමයි ස්කෝර දාගන්න බැරුණොත් තමන්ගේ පඩියල දාගන්න තමන්ට වාහන නැත්තම් ස්ට්‍රයික් ඒව කරන්න හම්බෙන්නේ නැහැ කියන එක ඉතාමත් වක්කීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.